මේ ඔක්කොම දේශපාලන කලබල මැද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක දේශපාලන කේන්ද්‍රයට ආවේ කොහොමද? එකපාරම චන්ද්‍රිකා ප්‍රවෘත්ති නිර්මාණය කරමින් චන්ද්‍රිකා ප්‍රවෘත්ති වල මැද්දට ඇවිල්ලා ඉන්නවා. මොකක්ද උනේ? ඊට පස්සේ අපි මේ ගැන හොයලා බලද්දී අපිට චන්ද්‍රිකා කරපු කතා ගැන පොඩ්ඩක් නේද? එයා කිව්වා ගමේ කොල්ලෝ, ඒ කියන්නේ එයා කිව්වේ මෙහෙම ඉංග්‍රීසි කතා කරන්නේ නැති ගමේ කොල්ලෝ ආවේ 56 පෙරළිය නිසා කියලා. එයා බණ්ඩාරනායක වෙනුවෙන් එක කිව්වා කියලා පස්සේ පැහැදිලි කිරීමක් පස්සේ කරනවා. එහෙම කිසිම අපහාසයක් කරන්න හිතුවේ නැහැ. කිසිම එකක් නැහැ. අනේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ අර සුදාගෙනත් මොකක්ද එකක් කියලා තිබුණ කතාවකුත් තියෙනවා. ඉතින් කිසිම නමුත් චන්ද්‍රිකා මාතෘකාවක් වෙනවා. චන්ද්‍රිකා මාතෘකාවක් වෙන එක සංසන්දනයකුත් වෙනවා. චන්ද්‍රිකා 1994 දී බලයට පත් වුණා ජනාධිපතිවරිය විදිහට. නමුත් ඊට කලින් අගමැති නිය වෙනවා. ඉතින් ඇගෙන් පස්සේ හරණි අමරසූරිය අගමැති ධුරයට පත් වෙනවා. එතකොට එහෙමත් කනෙක්ෂන් එකක් එනවා. ඊට අමතරව ඇය තමන්ව මේ 1994 ඇය බලයට පැමිණීමත් එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත පීඩනයක් නිමා කිරීමේ යම්කිසි එතනත් ප්‍රභූ දේශපාලනයට තිත තැබීමක් චන්ද්‍රිකා ප්‍රභු පවුලක වුණත් තිබුණා. මොකද ජයවර්ධනලාගේ එහෙම තිබෙද්දී ටිකක් ඇය විද්දි මහජන එක්සත් පෙරමුණ විජය කුමාරතුංගගේ ජනප්‍රියත්වය තිබුණා. විජය කියන්නේ ඒ විද්දි වාමාංශික දේශපාලනයකටත් සම්බන්ධ වෙලා හිටියා. මේකත් එක්ක සම්බන්ධ වුණා. 2024ට හරියටම අවුරුදු 20කට පස්සේ 94ත් මේකත් එක්ක යම් මේ බලපෙරළි දෙකම යම් කිසි විදිහකට සමානකම් දක්වන අවස්ථාත් එකක්. ඉතින් ඒ නිසා චන්ද්‍රිකා මතුවීම එහෙම නිකන් හිතන්න බැරි දෙයක් නෙමෙයි. නමුත් චන්ද්‍රිකා මතු වුණේ කොහොමද? චන්ද්‍රිකා මතු වෙලා මොනවද කතා වෙච්ච දේශපාලන කාරණා? අපට කියන දේවල් කිහිපයක් තියෙනවා. මොකද චන්ද්‍රිකා ඇත්තද කතාව? ඒ කියන්නේ 56 පෙරළිය නැත්තම් අනුර කියන අපි හිතමු අපහාසයක් විදිහට නෙවෙයි කොල්ලා කියලා කිව්වේ කියන චන්ද්‍රිකා කියන මම කොල්ලා කිව්වේ අපහාසයට නෙමෙයි කියලා. ඒකෙත් ලස්සන එකක් තියෙනවා. ඇය හිතුව හිතන්නේ නැහැ සිංහල විතරක් කතා කරන කොල්ලා බලයට එන්නේ 56 නිසා කියලා කියන එක අපහාසයක් නෙමෙයි කියලා එයාට දැනෙන්නේ නැහැ. එයාට ඒක අපහාසයක් නෙවෙයි කියලා හිතනවා. එයා කිව්වම ඕකේ කියලා එයාට හිතනවා. දෙවෙනි එක 56 පෙරළිය ඇත්තටම හේතු සපාදක වුණාද? කොච්චර දුරට මේ රටේ 56 පෙරළිය කියන්නේ මොකද? ඒක හේතු පාදක වුණාද? මේ දේශපාලන කාරණා දෙක කතා කරන්න අවශ්‍යයි. ඊළඟට චන්ද්‍රිකා මොකටද දේශපාලනේ දැනන්නේ කියලා හරිනම් ඉන්නෝන ගම හිටපු ජනාධිපතිලයි මේ චන්ද්‍රිකාගේ වෙන කතාවකුත් තියෙනවානේ. මේ දැන් හිටපු ජනාධිපතිවරුන්ට දීලා දෙන පහසුකම් ටික අයින් කරනවා. එහෙම කියලා තියෙනවානේ. ඒ වයින් සෑහෙන දුරට කප්පාදු වෙනවා. ඒ පහසුකම් පිළිබඳව දැන් රිවියු කරන කමිටුවක් පත් කරලා තියෙනවා. ඉතින් ඒ පහසුකම් කප්පාදු වීමේ ක්‍රියාවලිය ඇතුළේ චන්ද්‍රිකාගේ කතාව වැදගත් වෙනවා. නමුත් අනෙක් පැත්තෙන් හිටපු ජනාධිපතිවරුන්ට හරිනම් කටවල් වහගන්න කියනවා. දෙක මිනිහෙක් මෛත්‍රීපාල සිරිසේන ගිහිල්ලා මේ ගොහිල්ලා මේ බුක් ෆෙයර් එකට ගිහිල්ලා පොතක් දාලා පාස්කෘත ප්‍රහාරයේ පොතත් එක්ක අතේ තියාගෙන ෆොටෝ එකක් දාලා බුක් ෆෙයර් කුව මතක් වුණේ. බුක් ෆෙයර් එකට ගියොත් ඔබට පුළුවන් මේ පොතත් මිලදී ගන්න. විදර්ශන පොත්කුටියේ B එකේ B කියන ශාලාවේ තියෙන විදර්ශන පොත්කුටි. ඉතාම ආකර්ෂණීය සහ ඔබට විදර්ශනයකට යන්න ඕනේ මේ පොත ගන්න විතරක් නෙමෙයි. බුක් ෆෙයර්කට යනවා නම් අනිවාර්යයෙන්ම විදර්ශන කුටියට යන්න. අංක 1 ලංකාවේ ප්‍රබුද්ධම පොත් ප්‍රකාශන ආයතනයක්, සමහරට හොඳම ආයතනය වෙන්න පුළුවන් මේ වෙලාවේ තියෙන ලංකාවේ සාහිත්‍යයට විතරම වැදගත් සේවයක් කරන ආයතනයක්. එතන තව පොත් තියෙනවා, ඒවත් බලන්න, මේ පොතත් බලන්න පුළුවන්. දෙවැනි එක ඇනස් මැන්ඩල්ගේ පොත විජේපාල වීරකෝන් පරිවර්තන කර. මේක ඔබට කඩුල්ල හෝ අගහස් ප්‍රකාශන ආයතනයෙන් ගන්න පුළුවන්. ඉතින් චන්ද්‍රිකාගේ තව කතාවක් තියෙනවා. චන්ද්‍රිකා කියන්නේ මෛත්‍රීපාල සිරිසේනට බැන බැන හිටියේ. ඉතින් ඒක අපි බනින්න දෙයක් නැහැ නේ. කොබම කමෙන්ට් එකක් විතර ඔබට පුළුවන් මෛත්‍රීට බනින්න එක කම්ප්ලීට් කරන්න. ලැජ්ජ නැද්ද මේ මිනිහට? කාටද මේ hina වෙන්නේ? පාස්කෘත ත්‍රස්ත ප්‍රහාරය පිළිමත පොතක් ලියුණාම ඒක ගිහිල්ලා මේ පිස්සු. පාස්කෘත ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ලේඛකයා සුනන්ද දේශප්‍රිය ඒ පොතේ සුනන්දයි අපි හම්බුණා, අපි සාකච්ඡාව කරා. ඉක්මනට ඔබට ඒක බලා ගන්න පුළුවන් channel 19 නාලිකාවෙන්. ඒ වගේම අපි channel එකේ ලොකු වෙනස්කම් ටිකක් කරන්න ඉන්නවා. ඒ වගේනත් අපි කියන්නම්. හැබැයි චන්ද්‍රිකා තමයි කතාව මාතෘකාව. චන්ද්‍රිකාගේ කතාවේදී තව දෙයක් තමයි ලංකාවේ ලාබාලම විදායක ජනාධිපති වෙලා ඉඳලා තියෙන චන්ද්‍රිකා. යම් මොහතක විදායක ජනාධිපති පුටුවේ සිටි අයකින් අඩුම වයසේදී ඒ පුටුවේ ඉඳගත්ත කෙනා චන්ද්‍රිකා. වයස අවුරුදු 51 විතර, 48 ඇය ඉපදුනේ, 94 ඇය ජනාධිපති ධුරයට පත් වෙනවා. ලංකාවේ විදායක ජනාධිපතිලා අතරින් දැන් 48ට කලින් තමයි හැම ජනාධිපති කෙනෙක්ම 48 ඒ කාලේ තමයි ඉපදිලා තින්නේ. 49 ගෝඨාභය ඉපදුනා. ඒ නමුත් 1950ට කලින් හැමෝම ඉපදිලා තින්නේ. හරියට ගත්තොත් චන්ද්‍රිකාගේ භාෂාවට දැම්මොත් එහෙම 56ට කලින් ලංකාවේ මීට පෙර සිටි හැම ජනාධිපතිරෙක්ම ඉපදිලා තියෙනවා. ඉතාම වියපත් දේශපාලනයක්. එක යුගයක එක එක පරම්පරාවකට අයිති මිනිසුන්ගේ අතේ දේශපාලනේ හිර වෙලා තිබුණා.
අනුර කුමාර දිසානායක බලයට පත්වීම ඒ පරම්පරකින් පස්සේ රනිල් ආයාවේ දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙත් මහින්ද ඇත්තටම සෑහෙන රෝල් එකක් කරේ නායකත්වයේ මහින්ද වටේට දීපු මිනිස්සු වයසයි ඊට පස්සේ රනිල් ආය ඒත් වයසයි ඊටත් වඩා වයසයි ඊට රනිල් මහින්ද චන්ද්‍රිකාව ඔක්කොම එක කාලේ එක පරම්පරාවේ එක වයසේ ගෝඨාභය මේ කට්ටිය ඊට පස්සේ රනිල් එක දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු කරේ එක මේක ඇවිල්ලා මේ අර ප්‍රභූ සහයකක් විතරක් නෙමෙයි වයසෙන් ගෝඨාභය අන්ති ප්‍රතිපකන රනිල්ගෙන් වයස ගත්තොත් එමෙ දෙවන්ත අවුරුදු 20 ගානක් විතර පිම්මක් 1968 තමයි 68 තමයි අනුර කුමාර දිසානායක ඉපදුනේ. එතකොට මේ පෙරළියේ අර කොල්ල කියන්නේ ඒගොල්ලන්ට වයස අවුරුදු 55ක අනුරව කොල්ලෙක් වගේ දැනෙන්නේ උන්ගේ නාගිකම දේශපාලනේ. ඒකත් වැදගත් අතුරු පොයින්ට් එකක්. නමුත් අර චන්ද්‍රිකාගේ චන්ද්‍රිකා හදපු තර්කයට අනුව 56න් පෙරළියෙන් කතාවට යන්න දැන් ওই කතාවම මේ ඔය කතාවේ වෙන වර්ෂන් එකක් කියවන්නේ රනිල් වික්‍රමසිංහ. ඒකත් හිරිකිතයි අහන්නේ. කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ එයා ගිහිල්ලා කියන්නේ රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා ඒ අනුරේ ගමේ තඹුත්තේ ගම ඉස්කෝලේට මොකක්ද එකක් කරේ නැත්තම් අනුරේ එන්නේ නැල්ලු. කියන්නේ එයා ගිහිල්ලා මේ රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා මේ ඇමති විදිහට කර මේ දෙක කියන්නේ මේ දෙකම එක මේ රනිල්ගේ කියවුල තමයි එයා කියන්නේ තමන් කියන්නේ එයා ඒ කාලේ දේශ මේ කියන්නේ අනුර ඉස්කෝලේ යන කාලෙත් මෙයා දේශපාලනේ හිටියා අදටත් ඉන්නවා කියන ලැජ්ජ නැති කතාව එතන මතු වුණේ. එතන මතු වුණ ප්‍රධානම අවුල චන්ද්‍රිකාගේ අවුල තමයි එයාගේ තාත්තා කොරාලු එකක් ඒ පෙරලියක් ඒ පෙරලිය නොවුණා නම් කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ලංකාවේ රාජ්‍ය 1948 නිදහස ලැබුවට පස්සේ එතෙන් පිටත් පටන් රට පාලනය කරපු හැම පාලකෙක්ම මේකේ ප්‍රගතිශීලී දේවල් වලට යම් යම් අතුරු දායකත්වයන් දෙන දේවල් වෙලා තියෙනවා. හැබැයි අති බහුතරයක් සමහරට මෙහෙම වෙන්න පුළුවන්. 56 බණ්ඩාරනායකලා පෙරළිය හරි මොකක් කර කියාගෙන බණ්ඩාරනායකලා බලේ හිටපු නිසා ඒ කරපු දේවල් නිසා තමයි අවුරුදු මේ ඊට දශක ගානකට පස්සේ 2024 දිත් අපට මේ රට හදාගන්න හැටි ගැන අලුතින් හිත හිත ඉන්න වෙලා තියෙනවා. රට හදාගන්න කියලා නායකයෝ හොයන්න අපට සිද්ධ වෙලා තියෙනවා. 56 පෙරළියන්ුවෙන් අදහස් කරපු මොකක්ද ඒක තියෙනවා? සංඝ වෙදගුරු ගොවි කම්කරු කියලා පංචවහා බලවේගය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා වඩාත් ග්‍රාමීය ප්‍රජාවගේ උමනාවෙන් ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව දේශීයත්වයට මුල් තැන දුන්නා වගේ කතා තමයි 56 පෙරළියේ තියෙන්නේ. දේවල් ජන සතු කළා, ආර්ථිකය මෙහෙම කරා මේ වගේ කතා. මේක යම්කිසි වාමාංශික නැඹුරුවක් ගැන කියනවා. හැබැයි ඒක ඊට වඩා භයානක සිංහල නැඹුරුවක් ගැන කතා කරනවා. බණ්ඩාරනායකව ඝාතනය කරන්නේ 56 පෙරළිය කරපු අය බව කියනවා. මේක නැත්තරම ඔය මේ නිර්මාල් දේවසිරිලා ලියපු නිර්මාල් දේවසිරි සංස්කරණය කරපු ප්‍රතිජාතිකවාදී දසවසක් කියන පොතේ පූර්විකාවේ නිර්මාල් ලස්සන විග්‍රහයක් ගෙනලා තිබුණා. ඒ තමයි ඇත්තටම 56 පෙරළියේදී සංඝ වෙද ගුරු ගොවි කම්කරුකට ගොවිකක් ගොවියයි කම්කරුවයි ඇත්තටම මේක හිටියේ නැහැ කියලා. සංඝ වෙද ගුරු කියන එකෙන් සංකේතවත් දෙන මධ්‍යම පාන්තිකයෝ ටිකක් ගොනු කරගෙන බලේ තියෙන ප්‍රභූ පිරිසක් විසින් දැන් චන්ද්‍රිකා කියනකොට සිංහල කතා කරන අය බලයට ආවා කියලා. දැන් චන්ද්‍රිකාගේ තාත්තා ඉංග්‍රීසියෙන් තමයි හිතුවේ. චන්ද්‍රිකාගේ තාත්තා සිංහලෙන් නෙමෙයි හිතුවේ. එතකොට කල්පනා කරේ ඔක්කොම කරේ එහෙම. ඒක විවේ කියන්නේ ඒක කියා අපි ඒක කියන්නේ මේ චන්ද්‍රිකාගේ තාත්තා ඉංග්‍රීසියෙන් හිතපු නිසා මේ එයා අවුල් කියලා මනේ මේ ඉංග්‍රීසියෙන් හිතන මේ හොඳ වෙන්න පුළුවන් ඉංග්‍රීසියෙන් කල්පනා කරන ඉංග්‍රීසියෙන් ලියන කරන කෙනෙක් නරක වෙන්නේ නැහනේ එහෙම ඉංග්‍රීසියෙන් හිතුවයි කියලා. නමුත් අර එයා ඉංග්‍රීසියෙන් හිතන ගමන් එයා සිංහල මහා සභාවේ හිටියේ. සිංහල මහා සභාවේ හැරගෙන සිංහලකම ගැන කතා කරගෙන සුදු ඇඳගෙන අර සිංහලකම ප්‍රවර්ධනය කරන ගමන් ඉංග්‍රීසියෙන් හිතට එකයි ඒතර තියෙන පරස්පරය. ඉතින් ඒ පෙරළිය ඇත්තටම 56 පෙරළිය හරි බස් ජනසතු කිරීම වගේ දේවල් සිද්ධ වුණා. කර්මාන්ත සහ රජයේ සේවාවන් ප්‍රමාණයක් නඩත්තු කිරීමක් සිද්ධ වුණා. නමුත් සමස්තයක් විදිහට ඒක අර ප්‍රභූ දේශපාලනයම එතෙක්කල් කෝට් එක ඇඳ වෙනුවට අර නිකන් නැෂනල් සූට් එක කපටි සූට් එක වගේ තැනකට මේක මාරු වුණා. 56 අවුරුද්දේ රේඛාව චිත්‍රපටියාව ඒකට සිංහල සිනමාව දෙමැත්ත වෙනසකට දායක වුණා. 56 අවුරුද්දේම මනමේ කියන වේදිකා නාට්‍යය මේ දෙක 56 බණ්ඩාරනායක බලයට පත්වීමට ඍජුව සම්බන්ධ නැහැ. නමුත් සංස්කෘතික වශයෙන් මනමේ රේඛාව සහ 56 ආණ්ඩු පෙරළියත් එක්ක ඇතිවිච්ච වෙනස රටේ විශාල වෙනසක් ඇති කළා. අධ්‍යාපනයේ විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසියට මුල් තැන දුන්න අධ්‍යාපනයේ සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වුණා. ඒක ඇත්තටම ප්‍රගතිශීලී දේවල් තියෙනවා. මේක නේ කාලේ ලියපු විවිධ අය මේක ප්‍රගතිශීලීකම විග්‍රහ කරලා තියෙනවා. නමුත්
56 පෙරලිය විසින් අරනිකන් රටේ මාර ඒක නිසා තමයි මේ ඊළඟ පරම්පරා ගානකට මේව ලැබුණේ නැත්තම් ලැබෙන්නේ නැහැ කියන එක විහිළුවක්. ඒ වගේම 56 පෙරලිය බණ්ඩාරනායක ඇති කළාය කියන එක ඒක ඒ වෙද්දි බණ්ඩාරනායක බලය ගන්න හැටි හිතේ හිටියා. DS එක අවුලක් තිබුණා. DS ට බලය වැඩි. DS කින් බලය දැහැ ගන්න නම් වෙන අලුත් කතන්දරයක් නැරටිව් එකක් ඕඩ වෙනවා. ඒකට ඒගොල්ලෝ හදාගත්ත එකක් සංගවිද ගුරු ගෝවිකම් කරු කියලා මේ නැෂනල් සූට් එක අපේ සූට් එකෙන් දෙන්න ගත්තා. ඒ වෙද්දි අර තිබුණු යටත් විජිතවාදයෙන් මිදීමත් එක්ක මිදුනට පස්සේ අර නිකන් කළු සුද්දු වගේ හිටපු නිසා, කියන්නේ සුදු පාලකයාගේ ඇවතුම් පැවතුම් ටික කොපි කරන පාලකෙක් හිටියා. මිනිසුන්ට ෆුල් ෆිල්මන්ට් එකක් නැහැ. 48 බලය මාරු වුණා කියලා හිත පිරිලා නැහැ. ගමේ ඉන්න වෙදා, ගමේ ඉන්න ගුරු මහත්තයා නේද, මේ ඉස්කෝලේ මහත්තයා, ගමේ ඉන්න සම්කේ මධ්‍යම පාන්තික පොඩි ව්‍යාපාරිකයා, ගමේ ඉන්න මේ සිංහලෙන් කතා කරන ගමේ හැසිරෙන ගමන් බිමන් යන උගත්යයි කියන මිනිස්සු. මේ මිනිස්සුන්ට ගමේ සමාජ තත්ත්වය අනුව යම්කිසි බලයක් දැනුණා. නමුත් රටේ දේශපාලනය තුළ ඒගොල්ලන්ට බලය නැහැ වගේ. ඒගොල්ලන්ගේ හිතේ අවුලක් තිබුණා. ඒතර මේ යම් ප්‍රභූන් ටිකකට එක පැත්තකින් ඒ සතුට දුන්නා. ඒ සතුට දෙන අතරේ ලංකාවේ විශාල ගොවි සහ කෘෂි ව්‍යාපාරයෙන් ගොවි සහ කම්කරු ව්‍යාපාරයක් පන්ති ව්‍යාපාරයක් හැදිලා තිබුණා. කම්කරු පන්ති ව්‍යාපාරයේ සමසමාජ පක්ෂයේ සහ ඒගොල්ලෝ විසින් ඒගොල්ලෝ වෘත්ති සමිති හැදෙමින් දෙවන්ත කම්කරු ව්‍යාපාරයක් නැගියමින් තිබුණා. ඒතර ඕකටත් පොඩි ආතල් එකක් දුන්නේ නැත්නම් බලේ තියාගන්න බෑ. ඉතින් ඒ කට්ටියට ආතල් එකක් දීලා ඡන්ද ටික අරගෙන මේ ප්‍රභූන් ටිකම, ඒ කියන්නේ DS ලගේ කට්ටියම බලේ තියාගෙන හිටියා. ඒ බොරුව තමයි 56 පෙරලිය කියන්නේ. ඉතින් ඒ පෙරලිය වුණත් නැතත් ඒ පෙරලිය වුණාට පස්සේ තමයි 71 කැරල්ල එන්නේ. 71 කැරල්ල එන්නේ 56 පෙරලිය වුණාට පස්සේ. 60 ගණන් එනවා. 60 ගණන් වල අග වෙද්දි, මැද වෙද්දි විජේවීරලා විසින් ඒ වෙද්දි විජේවීර තමන්ගේ ජනතා විමුක්ති පෙරමුණ සහ දේශපාලනය ආරම්භ කරන ප්‍රධානම හේතුව තමයි ඒ වෙද්දි ප්‍රභූන් අතර හිටපු වාමාංශිකයෝයි කියාගත්ත අය කරගෙන ගිය බොරුව. ඉතින් ඒ බොරුවට එරෙහිවයි ප්‍රභූ පැලැන්තියත් එක්ක මේ හැංගි ලව් ෆෙයාර් තියාගෙන වගේනේ. ඉතින් ප්‍රභූ පුළු විදිහට ජීවත් වෙන ගමන් බොරු දේශපාලනයක් කරා. ඒතර ඒ පීඩනය තමයි 60 ගණන් වල අග වෙද්දි ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙන්න හේතුව. ඒ තරුණ අසහනය තමයි 71 කැරල් ඇති වෙන්න හේතුව. බණ්ඩාරනායක බිරිඳ තමයි 71 කැරල්ලෙද්දි ආණ්ඩුව කරන්නේ. ඒතර ඇයි මේ කොල්ලෝ මේ තමන්ගේ ජීවිත පුද දීගෙන පාරට බහින්නේ? 56 කින් මාර එකක් වෙලා සුඛිත මුදිත වෙලා තිබුණු නිසාද? අනුර කුමාර දිසානායක උපත ලබන්නේ මේ JVP කැරල්ලේ මේ බීජය ලාංකික කුස තුළ වැඩිලා තියෙද්දි. ඊට පස්සේ ඇති වෙන අරුපුද ඇතුළේ තමයි අනුරලා වැඩේ. 94 චන්ද්‍රිකා බලයට අවිල්ල කරපු බොරුව ඇතුලේ තමයි නේද මිනිසුන්ට බොරුවට අන්දලා ඒත් බලාපොරොත්තු ටික කරේ ගහගෙන කරපු බොරුවත් එක්ක තමයි එතනින් පස්සේ දේශපාලනයකට දැන්. ඉතින් 71 56 නෙමේ ඔය ඔක්කොම නිසා තමයි අනුර කුමාර බලයට පත්වීම දක්වා, එහෙම නැත්නම් මේ කණ්ඩායම බලයට පත් NPP එක බලයට පත්වීම මේ 2024 දේශපාලනය දක්වා සියල්ල ගොඩ නැගුණේ 56 විතරක් නෙමේ ඊට පස්සේ පවා සිද්ධ වෙච්ච දේශපාලන සිද්ධි නිසා තමයි. හැබැයි ඒවට පිං සිද්ධ වෙන්න නෙමෙයි. ඒවා හොඳ නිසා නෙමෙයි. ඒවා හොඳ ලක්ෂණ නරක ලක්ෂණ අපිට වෙනම විග්‍රහ කරන්න බෑ. නමුත් ඒවා යහපත් නිසා, ඒවගේ යහපත් ප්‍රතිඵල නෙමෙයි අද අපි රට මේ මුහුණ දීලා තියෙන තත්ත්වය. අපේ රට මෙතනට වැටීම ඛේදවාචකයක්. අපේ රට මෙතනට වැටීම ආවුලක්. ඒ අවුලට වග කියන්න ඕනි ඔය බණ්ඩාරනායකත් ඇතුළුව 56ද 70ද 76 77ද 80 ගණන්වල 82 ඊට පස්සේ 88 89ද ඊට පස්සේ 94ද ඊට පස්සේ 2005ද ඊට පස්සේ 2015ද ඊට පස්සේ 2020ද දක්වා ඔය බලහුව මාරු බල පෙරලි අර පෙරලි මේ පෙරලි කරපු හැමෝම මේ තත්ත්වයට වගේ කියන්න ඕනේ. ඒ වගේම මේ තරුණ කණ්ඩායම අර එතෙක් කාලයක් බලයට පාත් කරපු වෙච්ච ප්‍රභු බලේ හිටපු ප්‍රභූන්ගේ කොටසක් නොවුනාට ඔවුනුත් දේශපාලනය තුළ කලින් බලහු පෙරලි 56 බල පෙරලියේ බොරුව වගේම නම් 94 චන්ද්‍රිකාගේ බර පෙරලියේ බොරුව වගේම ඔවුනුත් අර මනසාත් එකේ ඩයලොග් එකක් තියෙනවා. කියන්නේ ප්‍රභූන් බලයෙන් පහ වෙලා තියෙනවා. ඔවුන් විසිර ගිහිල්ලා තියෙනවා. දැන් ඔවුන් උමතුවෙන් කතා කරනවා පිස්සු වෙලා වගේ විසිරලා ඉන්නවා. හැබැයි බලයට පත් වූ අයත් ඒ ප්‍රභූන්ගේ තැනගන්න බලාගෙන හිටපු අය පිරිසක් නක්. ඒකම ඉස්සරහට ගෙනියනවා නම් එහෙනම් එයාලටත්
යාලටත් වගකීමක් තියෙනවා. ඉතින් ඒක තමයි දැන් තියෙන තත්ත්වය. දැන් තියෙන තත්ත්වය ඇතුලේ චන්ද්‍රිකාට ඇවිල්ලා මේ වෙලාවේ නේද ගෑනු කෙනෙක් අගමැති වෙච්ච නිසායි 94න් පස්සේ විශාල ආණ්ඩු පෙරලියක් අවුරුදු 20කට පස්සේ වෙලා තියෙන නිසායි, ඇයත් අවුරුදු 50 ගානේදී ජනාධිපති වුණ කෙනෙක්, ඇයත් ලංකාවේ ඉඳපු අවුරුදු 50 ගානේදී ජනාධිපති වෙච්ච ටිකක් ලාබාල ජනාධිපති අතරින් වයසෙන් අඩු ජනාධිපති වෙරියක් වෙන නිසාත් මොනහරි දෙයක් කියලා යන්න පුළුවන්. හැබැයි අර අපිට කවුරුත් අදහස් දක්වන එක තහනම් කරන්න බැරි නිසා හිටපු ජනාධිපතිලා කතා කිරීම තහනම් කියලා කියන්න බෑනේ. ඒගොල්ලන්ට දෙන පහසුකම් ටික කපලා දාන්න පුළුවන් උන්නට ජනතාවට. ඉතින් අපිට අයිතියක් නැහැ නේ මිනිසුන්ගේ කටවල් වහන්න. ඒ නිසා ඇවිල්ලා කියලා යන්න පුළුවන්. හැබැයි මං කියනවා අපේ සමාජයත් ඕක කරේ තියාගෙන යන්නත් අවශ්‍ය නැහැ. ඉතින් මේක අර හැමතැනම යන නිසා මේ ගැන යම් කිසි දෙයක් 56 ගැන පොඩි දෙයක් කියනවා කියලා හිතුවා. ඒ නිසා මේ කතාව කිව්වේ. නමුත් අපි කවුරුත් ඕක කරේ තියාගෙන යන්න අවශ්‍ය නැහැ. අපි කාටවත් ඕක වැඩකුත් නැහැ. ඉතින් ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට කියන්න ඕනේ. මේ අපි ඉතාලම අවිධිමත් විදිහට දැනෙන්න ඇති ඔබට සමහරට මේක ලොකු විග්‍රහයක්, ලොකු මේ තියුණු කතාවක් නෙමේ. මේ 56 ගැන දැනුණු අදහස් ටිකක් තමයි මෙතන බෙදාගන්න උත්සාහ කරේ. ඉතින් ඒක කම්ප්ලීට් කරන්න පුළුවන් ඔබට ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට කියලා. දේශපාලන කියන සංවාදයක් අපි සංවාදයේ ඉස්සරහට ගෙනියමු. පොත නැවත මතක් කරන්නද? ඔබට පුළුවන් විදර්ශන පොත් කුටියට ගිහිල්ලා කැතයි, ලැජ්ජයි, නින්දිතයි ගවේෂණාත්මක කෘතිය කියවන්නේ. ගවේෂණාත්මක මාධ්‍යකරණයෙන් ලියවිච්ච පොත්පත් කිහිපයක් මේ විදි බුක් ෆෙයාකේ තියෙනවා. ඔබට ගිහිල්ලා කියවන්න පුළුවන්. ස්තුතියි. සුබ දවසක්.